අද පයාටක් විතරමට ප්‍රශ්න කරා. විශේෂයෙන්ම සෞදි අරේබියාවෙන් පැමිණ සිටින තුන් දෙනෙක් සංචාර ආයෝජනයේ පාසිකුඩා පාම් කාම් හෝටලේක හම්බුණා. ඒ සම්බන්ධයෙන් මට විමසුණා. ඒ වගේම ඉන්පරාසා කියලා හිටපු කොටි පුනරුත්ථාපනය කෙනෙක් පැමිණල දාලා තිබුණා. මුස්ලිම් තරුණයන්ට ම අවියාය දුන්නා කියලා කතාවගෙන ඒ ගැනත් ප්‍රශ්න කරා. ඒ වගේම ත්‍රස්තව සාරාන් ගැනත් ප්‍රශ්න කරා. නැත්තවසේ මේ සම්බන්ධයෙන් පරීක්ෂණය කරන්න ඕනනේ. මමත් ජනාධිපතිතුමාට කිව්ව සතු කළ පරීක්ෂණ ඉවර කරන්න කියලා. ඒ සම්බන්ධ අදත් අපිට ඉන්ක්වාරි කරේ. මම ඔක්කොටම පිළිතුරු දුන්නා, සම්පූර්ණ පිළිතුරු දුන්නා. ඒක නිසා ඒක සම්පූර්ණ බොරු ප්‍රචාරයක්, සම්පූර්ණ බොරුවක් කියලා මම හිතන්නේ. මේක වාර්තාව නිකුත් කරාම හෙළිදරවකයි. මම හිතන්නේ මේක ඉන්ක්වාරි වරනාම ජනාධිපතිතුමා විසින් මේ සම්බන්ධයෙන් නැත්නම් පොලිසිය විසින් සම්බන්ධයෙන් වාර්තාව දෙන්න වෙනවා. මොනවද අපිට කරපු මේ පාසිකුඩා හෝටලෙගේ කමුජු තුන් දෙනාම ත්‍රස්තවාදී ආරක්ෂා කරපු නැත්නම් ත්‍රස්තවාදීට සම්බන්ධ කටිය මම ආරක්ෂා කරා කියලා බොරු චෝදනාවක් නේ කරේ. මේක සම්පූර්ණ බොරුවක්, කිසිම ඇත්තක් නැහැ කියලා ඒක ඒගොල්ලන්ගේ TID එකකින් මේ සම්පූර්ණම පරීක්ෂණය කරලා තිබුණා. ඒ වගේම ඒගොල්ලන්ට මටත් ඒ සම්බන්ධයෙන් අවශ්‍ය තොරතුරු නැත්නම් ඉන්ක්වාරි ස්ටේට්මන්ට් ගන්න තිබුණා. ඒක තමයි දුන්නේ. ඒ නිසා අද ඉවරයි. ඒක වගේම අනිත් ප්‍රශ්න ටිකත් මම පොඩි පොඩි ඒවා තියෙන ඔක්කොම ඇහුවා. ඒකටත් මම පිළිතුරු දීලා තියෙනවා. මම හිතන්නේ ඒ සම්බන්ධයෙන් වාර්තාව දෙයිලු. එක් එක්කක් මම පිළිගන්නේ සම්පූර්ණ බොරුවක්, සම්පූර්ණ කිසිම ඇත්තක් නැහැ, මම කිසිම වරදක් කරලක් නැහැ කියලාම තාම කියනවා. එහෙම මොනරි වැරදි කරනවා මම ඕන පනිෂ්මෙන්ට් කැමති. නමුත් කිසිම වරදක් කරලා නැහැ. අද එනක මම ඊයේ ජනාධිපති කමිෂන් විමර්ශන කමිෂනට ගියා, පෙරේදා පාර්ලිමේන්තු මේ කාර්යක සභාවට ගියා, අද TID පැට කොමිටි දෙකකින් උදේ මේ අනිත් සම්බන්ධව මේ සම්බන්ධයෙන් කරා, හවස මේ හොටෙල් සම්බන්ධයෙන් පරීක්ෂණය කරා. ඒ තුළින් සම්පූර්ණ බොරුවක්, වැරදි තොරතුරු මේක කියලා ඒගොල්ලත් පිළිගන්නවා. මම හිතන්නේ මම කියන දේ නිසා මම කිසිම වරදක් කරලා නැහැ. සම්පූර්ණ බොරු කියලා තමයි මම එක චෝදනාවක්වත් ඇත්තනේ සම්පූර්ණ බොරුවක් කියලා තමයි කියන්නේ. ඒ ඇත්තවසෙම මේ එදා ආණ්ඩුකාරවරයාට ඒ දවස්වල ජනාධිපතිතුමා අම්පාරට ආවා. අම්පාරට එන්න හිටියේ ඒ උත්සවයට මම කීපයකට ගියා. ඒ වගේම එදා මම හම්බ වෙච්ච වෙලාව කියන්නේ එදා දවස් දෙක මම සම්පූර්ණ මඩ කලපුව මේ ආරක්ෂක සම්බන්ධයෙන් ස්පෙෂල් ෆෝස් කමාන්ඩර් සීනියර් DIG පොලිස් දෙක සාකච්ඡාව ගම්වලට ගිහලා ආරක්ෂා සම්බන්ධයෙන්. ඒ වගේම මේ ඉරිදායක සඳුදා මම සම්පූර්ණ මේ ඉන්වෝල්ව් මේ බොඩිස් ඔක්කොම රිලීස් කරන ඉස්පිරිතාලෙ ගොඩක් ප්‍රශ්න තිබුණා. පොළොන්නරුව ඉස්පිරිතාලෙ ගින්න ඕනේ අපි ඩොක්ටර්ස්ලා JMOs ගින්න අනිත් පැත්තෙන්. ඒ නිසා මම සම්පූර්ණ බිසි. ඒ නිසා තමයි ඒගොල්ලෝ අනිත් දෑගොල්ලන්ට ෆ්ලයිට් එක. ඒ නිසා මම කොහොමාරි ඒගොල්ලෝ මම ආරාධනා කරේ ව්‍යාපෘතියකට සාකච්ඡා කිරීමට ආණ්ඩුකාරවසේ හැරදි. එතනින් මට හම්බ වෙන්න බැරි වුණා බිසි නිසා. ඒක තමයි මම පොලිසියත් එක්ක මම තනියම ගියේනේ. පොලිසියත් එක්ක ගිහිල්ලා එතන හමුදාවට ගිහලා එතනම ගිහලා මම හම්බ වෙලා ආවේ. ඒ නිසා කෙටලුවක් නෑ. සම්පූර්ණම ඒක ඔක්කොම කියලා තියෙනවා. ඊයේ පෙරේදා උදේ පාර්ලිමේන්තුවේ තිබිච්ච උස අධ්‍යාපන කාරක සභාවට සම්පූර්ණ පැහැදිලි කරා. එතන කිසිම වරදක් නැහැ කියලා එතන කවුරුත් කිව්වනේ. මහා බැංකුවේ, ශ්‍රී ලංකා බැංකුවේ මායෝජ මණ්ඩලයේ රජිස්ට්‍රාර් ඔක්කොම එතන සහභාගී වුණා. පෙරේදා මම පාර්ලිමේන්තු සෙලෙක් කමිටියකට ගියා. එතනත් ඔක්කොම ප්‍රශ්නට විසඳුණා. එතනත් කවුරුත් අපිට වැරද්දක් කියලා කවුරුත් කිව්වත් නැහැ. අනිතක ඊයේ උදේ තිබුණා පැය 3.5ක් මට ජනාධිපති මේකෙන් එතන සම්පූර්ණ විස්තර දුන්නා. එතනවත් මට ඒක වැරදි විදිහට ගත්තා කියලා කවුරුත් කිව්වත් නැහැ. මම ආදත් කියනවා සම්පූර්ණම නිලවසෙන් එව්‍රි සෙන්ස් ලංකාවට ආපු අපි විශ්වවිද්‍යාල ආතයාත විදං කරපු සල්ලි සම්පූර්ණම නිලවසෙන් එවිලා නිලවසෙන් විදං කරලා තියෙන්නේ. ඒ විස්තර ඔක්කොම වාර්තා ඔක්කොම අපි දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට දීලා තියෙනවා. ඕනේ කරලාට පරීක්ෂණය කරන්න පුළුවන් කිසිම කෙනෙක් නෑ. මම හරි වගකීමක් මම සභාපතිවරයා විතරක් නෙවෙයි මේ වැදගත් පුද්ගලටම කියනවා. ඒක සම්පූර්ණ වරද්ද ගෙම කිව්වනේ බැටික්ලෝ කැම්පස් ආයතන account එකකට මේ සල්ලි ආවේ. ඒක මම public parliament select committee එකේ තන මුකුත් ප්‍රශ්නයක් අවබෝධ කරන පැහැදිලි කරා. ඒක පැහැදිලි කරා. ඒගොල්ලෝ ප්‍රශ්නකට දුන්නා. එතන කවුරුත් එතන මම පැහැදිලි නැත්තම් පිළිතුරු දෙන්න දෙන මුකුසිම ප්‍රශ්නයක් ආවනේ. ඒක ආවේ campus account එකට. campus එක විදං කරලා තියෙන company එකේ. ඒ පුද්ගල account එකට ආවනේ සල්ලි.